අද අපි ඉන්නේ ටිකක් වෙනස් වූ පරිසරයක. ඒ වගේම තමයි අද අපි කතා කරන්නේ හුඟක් වෙනස් වූ කතාවක්. අද අපි ඉන්න මේ පරිසරය බොහොම නිෂ්කලංක, ගහකොළින් පිරිච්ච බොහොම නිදහස් පරිසරයක්. නමුත් අද අපේ කතානායකයාගේ, එමත් නැත්නම් අද අපි මේ කතා කරන අපේ කතානායකයාගේ පරිසරය නම් බොහොම නාගරික, බොහොම කොළඹ තදාසන්න, බොහොම කලබලකාරී පරිසරයක්. නමුත් මේ මොන පරිසරයක වුණත් ජීවත් වෙන්නේ මිනිස්සු. මිනිස්සු කියලා කියන්නේ හැඟීම්. මේ හැඟීම් තමන්ට කොයිතරම් දුරට අවනතද, තමන්ට කොයිතරම් දුරට පාලනය කරගන්නට පුළුවන්ද කියන කාරණාව මත තමයි කෙනෙකුගේ ඉදිරි ජීවිතය තීරණය වෙන්නේ. එසේනම් අදත් සත්‍ය ජීවිත කතාවක තොරතුරු සමගින් අපිත් සමග රැඳෙන්න මේ දෙවරක් සිතන්න උමතු. අද මගේ කතාවේ මිත්‍රයා බොහොම ප්‍රසන්න, ඒ වගේම කඩවසම් මිත්‍රයෙක්. මම අද මගේ මිත්‍රයාව හඳුන්වන්නේ එරන්ද කියලා. එරන්දේ කතාව මම කලින් කිව්වා වගේම අපි මෙතෙක් කතා කරපු කතා වලට වඩා ටිකක් වෙනස්. බලන්න ඒ වෙනස ඔබටත් දැනෙනවද කියලා. මිත්‍රයා, පටන් ගමු ඔබගේ පාසල් කාලේ ඉඳලා. ඔබ හැදුණු වැඩුණු තැන ඉඳලා මම ඒ පාසලට ගියේ අවුරුදු 5 වසරේදී. මම ඒ පාසලට ගියේ, ඒ පාසලෙන් 5 වසර වෙනකම් මම අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ මගේ මාව විසින් මාව ඇතුළත් කළා විද්‍යාලේ. ඔව්, මම හිතන්නේ කුඩා කාලේ ඔබ හැදුණේ ඉතාම ජනාකීර්ණ පරිසරයක, බොහොම අගහිඟකම් වලින් පිරිච්ච පරිසරයක තමයි ඔබ ජීවිතේ ආරම්භ කරන්නේ. අපි ඒ අද්දකින් අපිත් එක්ක බොහොම නිර්ව්‍යාජව බෙදා හදාගමු. අද්දකින් බෙදා ගන්නවා කියන්නේ පරිසරය ගත්තොත් හැම දෙයක්ම පේන්න තියෙන පරිසරය. මොකද හැම දෙයක් කිසිම දෙයක් හංගලා මේ වගේ හංගලා අපි කුඩා කාලේ සිටම අපිට හැම දෙයක්ම ඇස් දෙකට ගැටෙනවා. මේ හෙරෝයින් ගන්න පුද්ගලයා හෙරෝයින් ගන්නවා, මත් වතුර ගන්න පුද්ගලයා මත් වතුර ගන්නවා, හැම දෙයක්ම ඇස් දෙකෙන් දකිනවා. මොකද අපි පාසල් යනකොට එනකොට වුණත් අපි ඒ දේවල් බලාගෙන, උදේට යනකොටත් ඒ දේවල් බලාගෙන, සමහර මිනිස්සු වීල වැටලා ඉන්නවා, සමහර මිනිස්සු හෙරෝයින් අරගෙන පාරවල් අයිනේ නිදි ගිරනවා, හැම දෙයක්ම බලාගෙන තමයි යන්නේ. ඒත් ඒ කාලේ හිතෙන්නේ නැහැ මේ දේවල් කරන්න ඕනේ කියලා. මොකද ඒ දේවල් අර කියනවා නම් ඒ කාලේ අම්මලා කියනවනේ, අම්මලා තාත්තලා කියනවා මේ කට්ටිය මේම කට්ටිය කියලා. ඒ දේවල් ගොඩක් හිතට දැනෙන කාලේ. ඔබගේ පවුලේ ඔබයි බාල සහෝදරයයි සහෝදරියක් ඔබට ඉන්නවා නේද? පවුල් පසුබිම ඇතුලේ මතක් කරමු අපි කොයි වගේද ගෙවුනේ කියලා. අම්මා තාත්තා මොනවද කරේ? මගේ මව ගෙදර රැකියාවක් කරන්නේ, මම ගෙදර හිටියේ. මගේ තාත්තා රැකියාවක් හැටියට කරේ, මැහුම් ශිල්පියෙක් තාත්තා, ඉතාම හොඳට මහන්න පුළුවන්. අපේ තාත්තා රැකියාව හැටියට කරේ, ස්කූල් යුනිෆෝම් තමයි මැව්වේ අපේ තාත්තා. ගෙදර පරිසරය ගත්තොත් ගොඩක් සතුටින් හිටියා. මොකද අපි මුදල් ගොඩක් තිබ්බ පුද්ගලයන් නෙමෙයි. මොකද අපේ ප්‍රදේශයේ හැටියට ළඟ ළඟ ගෙවල් තියෙන්නේ, ගෙවල් ඉන්න ඔක්කොම ඥාති කට්ටිය, කියන්නේ ඥාති කට්ටිය ඉන්නේ. ගොඩක් සල්ලි තිබ්බ නැතුනාට අපි සතුටින් හිටියා. මායි මල්ලි නංගී 3 දෙනා ගොඩක් සතුටින් හිටියා. මොකද අපේ අම්මා ගැන කියන්න ඕනේ, මේ අම්මා ගොඩක් දුක්කින්ද අපි හදන්න, මේ ගොඩක් දුක්කින්ද. ඒ වගේම ගොඩක් ආදරේ අපිට, මේ ගොඩක් හොඳින් බලාගත්තා, කිසිම අඩුවක් කරන්නේ. සමහරක් වෙලාවට යානක අපිට අපි කවපු දවස් තිබ්බා. කන්නකෝ, මම පස්සේ කන්නම්, පුතාලා කන්නකෝ.
ඒ වගේ ගොඩක් සතුරු වෙන්න පුළුවන් ගොඩක් ලස්සන කුඩා කාලෙත් ඉන්නේ. ඔව් දැන් මම අර පුන පුනා කියන්නේ මේ කතාව ටිකක් අද වෙනස් කියලා කියන්නේ අබ්බැහි වීම කියලා කියන්නේ මද්ද්‍රව්‍යම නෙමෙයි. සමහර වෙලාවට ඕනම දෙයකට අබ්බැහි වෙන්න පුළුවන්. ඒක ඒකේ සීමාව තමයි ඒ අබ්බැහි වීමේ තියෙන ප්‍රතිඵලය නිර්මාණය කරන්නේ. ඉතින් දැන් අපි දිගින් දිගටම කතා කරා මද්ද්‍රව්‍ය වලට අබ්බැහි වූ චරිත ගැන. නමුත් අවසානයේ අවසාන ප්‍රතිඵලය මද්ද්‍රව්‍ය තමයි. නමුත් මේ අද මගේ මිත්‍රයාගේ කතාව අර මම මුලින් කිව්වාගේ වෙනස් කියලා කියන හේතුව තමයි. හැම වෙලාවෙම තමාට ආදරය කරන්නට අමතක වීම. එහෙම නැත්නම් අනිකා ගැන හිතන එක නිසාම තමයි ඔහුට අද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. තමන් තමන්ට ආදරය නොකිරීමේ ශාපය තමයි අද ඔහු මේ ගෙවන්නේ. ඉතින් මේ කතාව ඉදිරියට යනකොට ඔබට දැනේවි මේ දේවල් කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අපි නැවතත් අපේ මාතෘකාවට එමු. දැන් කොහොමද මේ මෙතනට එන්න සිද්ධ වුණ මෙතනට එන්න සිද්ධ වුණේ මොකක් හින්දාද? සිද්ධ මෙතනට එන්න සිද්ධ වුණේ එකම හේතුව මේ මද්ද්‍රව්‍ය ගැනීම තමයි. ඒත් ඒකට ගොඩාක් ලොකු සාධක තිබ්බා. අපේ තාත්තා විදේශගත වෙනවා. තාත්තා විදේශගත වෙන්නේ අපේ ඉස්සරහා දිනුවන තකා තමයි තාත්තා විදේශගත වෙන්නේ. දේශගත වුණාන් පස්සේ මං මායි මල්ලි නංගී ඉන්නේ අම්මත් එක්ක. අපි ඉන්නවා අපේ ගෙදර ඉන්නකොට අපේ තාත්තා කියන්නේ විදේශගත වුණ මුල් කාලේ අපිට සල්ලි නැහැ. වංගකෝ සල්ලි නැහැ. සල්ලි නැති නිසා අපේ අම්මා කරේ ළඟ තියෙන ගෙවල් වල ගිහිල්ලා ප්‍රති හේතු. ඒ මුදල් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. කෑම හොයාගන්න බලාපොරොත්තු. හරියට මේ මම දැක්කේ අර කුරුළු අම්මා කෙනෙක් ගිහිල්ලා කෑම හොයාගෙන ඇවිල්ල අපිට කවන වගේ තමයි මට දැනුනේ. ඒ ඒ දවස්වල මගේ හිතට ගොඩාක් ලොකු දුකක් දැනුණා. අපි නිදි කරන්න අපිට ෆෑන් නැහැ. කුපිලාම්මේ තමයි ජීවත් වෙන්නේ. අපිට නිින්ද යන්නේ මදුරු. අම්මා කරන්නේ පිටි පැකට් එකක් අරගෙන අපිට පවන් ගන්න. පවන් ගන්නකොට බිම නිදාගෙන ඉන්නකොට අම්මා පවන් ගන්න අම්මා හැරිලා ඉන්නේ. නංගි අඬන මල්ලිත් අඬන. මම මදුරුව කාලේ මං හැරුණත් මං අඬන්නේ. මොකද මං දකිනවා මගේ අම්මා පවන් ගන්නවා කියලා. මට දැනෙනවා ඒක. ඒත් මම ඒ දේවල් මම අම්මෙන් අහන්න යන්නෙත් නැහැ. මම බලාගෙන ඉන්නවා ඒ දේවල්. බලාගෙන ඉන්නකොට මගේ අම්මා අත් දෙක එක අතකට වාරු නැතුණාම අනිත් අතට පවන් ගන්නකොට එක අතකට පිඹිනු. බලනකොට අම්මගේ අත් දෙකම පැල්ලලා තියෙන සබන් වලට. මොකද රෙදි හොදලා සබන් වලට. හිතේ මාතා තින්නහට යන්න කියලා. අනේ අම්මේ. අම්ම ගියාම නංගි මල්ලි බලාගන්නේ කවුද? නංගිවනවම් පුංචි අම්මලා දිහා නවත්තන්නට කියලා හිතුවේ. උඹටයි මල්ලිට ආච්චිලා දිහා ඉන්න පුළුවන්නේ. මෙහෙ හිටියා කියලා මොනා කරන්නද බා? උඹට මල්ලිවත් බලන් ඉන්න පුළුවන්නේ. මං ගියාට පස්සේ මං උඹ වෙහෙට ගන්නම්. උඹ කෑවෙත් නෑ නේද? හිටපන්කෝ මම මොනා හරි රත් කරලා ගන්න උඹට. කාලයක් කොහොම ගත වුණාම අපේ තාත්තා අම්මව ගන්නවා ආයෙත් අම්මා තාත්තා ඉන්න තැනට. නංගි හිටියේ අපේ බාප්පා ගාව. බාප්පා කියන්නේ අපේ තාත්තගේ මල්ලි ගාව. ඒගොල්ලන්ට බබාලා දුවෙක් හිටියා. දුව පොඩි දුව ගාව තමයි මල් නංගි නතර කරේ. මායි මල්ලි හිටියේ අපේ ආච්චි ගාව. ඒ කාලේ ගොඩක් සුන්දරයි. කියන්නේ එක පැත්තකින් අම්මයි තාත්තයි නැති දුක දැනෙනවා ගොඩක්. ඒ වුණාට ඒ පැත්තට ගියාම නාන්න දොළවල් දිනවා, ඒ දේවල් දිනවා. ඒ දේවල් එක්ක යාළුවෙක් එක්ක මායි මල්ලි කරේ ගිල්ල ගස්තුල ගෙඩි කඩනවා. ගෙදර නැහැ. ඉස්කෝලේ යන්න කිව්වත් ඉස්කෝලේ කට් කරලා ගිහිල්ලා ඒ දේවල් තමයි කරන්නේ. අතමෙ මම හන්දියට ගිහින් එන්න. පුදුම අමාරුවන් මඹටයි මල්ලිටයි තියෙන්නේ. හරි ඉක්මනට එන්නම්. අපි කෙල්ලෝ නෙමෙයිනේ.
මටනම් බෑ මේ වැඩේ කරන්න මම බාප්පට කියනවා කියාගන්න අන්තිම රාජ්‍යෙ බලාගන්න බැරුණ අපි බලාගන්න බැරි වෙච්ච දෙන මායි මල්ලිවයි එවනවා අපේ බාප්පා ගාවට ඒට එනවා ඒට අපේ බාප්පා ටිකක් වසයි තාමත් වසයි තාම ඒ කියන්නේ ඒ දවස්වල ගැහුවා කෙරුවට අද තමයි තේරෙන්නේ හොඳ දේවල් වලට තමයි මේක ඒ දවස්වල ඔය දිහට දැක්කා මේ හැරෙන්න ඔක්කත් දෙන්නේ පොඩ්ඩක් නැත්තම් කෑ ගන්න මොකද හදෙන්න ඕන නිසා ඒ වගේ තමයි මේ ඒට ඇවිල්ලා ආව ගමන් මම ගෙලින්ම මම අනිත් ස්කෝලේ ඒ වෙනකොට ගිහිල්ලා තිබ්බේ ගිහිල්ලා අවුරුද්දක් විතර ඇති ඒ ස්කෝලේ ක්‍රිකට් ක්‍රීඩා කරා මම පුදුම ආසාවක් තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාවට අම්මලේ ගොමරි තාත්තට ගිහිල්ලා මම තාත්තා මට අරන් දෙන අංග සම්පූර්ණ හැම දෙයක් ක්‍රීඩා කරන්න කාලයක් කොහොම යනකොට මට හම් වෙනවා වෙනස්ම ආකාරයේ යාළුවෙක් ඒ කියන්නේ නරක යාළුවෙක් නෙවෙයි හොඳ යාළුවෙක් ගොඩාක් හොඳ යාළුවෙක් හම් වෙනවා මේ යාළුවත් එක්ක ඒ මාර බැඳීමක් තියෙන ඒ කියන්නේ මගේම සහෝදරෙක් වගේ යාළුවෝ ඒ වෙනකොට එයා ඇල්කොහොල් එහෙම භාවිත කරනවා ඒ වුණාට එයා කවදාවත් මට කියලා නැහැ මට ගන්න මෙහෙම කියලා මොකද මගේ ජීවිතේ මම එයාට කිව්වා මෙහෙමයි මේ මම මෙහෙම කෙනෙක් ඔබේ අම්මයි තාත්තයි රටේ ඉන්නේ මේ මෙහෙමයි කියලා මම එයාට කිව්වා ඊට පස්සේ එයා මාව ගොඩක් තේරුම් ගත්තා අර ක්‍රීඩාවත් එක්කම මම යාළුවෙක් කෙරේ ආශ්‍රය කරා එයා ඒ මගේ ළඟින් මට ක්‍රීඩාවට මාව විතර උදව් කරනවා සමහරක් විට මගෙත් එක්ක බයිසිකලේ එයා මාව දාගෙන ප්‍රැක්ටිස් කරනවා ගිල් හවස් වෙනකම් මගෙත් එක්ක එයා ඉන්නවා ඉඳලිවල්ලා මේ මගේ බෑග් එක එයා උස්සගෙන එවිල්ලා ඒ වගේම අපි දෙන්න ප්‍රැක්ටිස් කරනවා ඒ කියන්නේ එයා මට කිව්වේ මෙහෙමයි අම්මයි තාත්තයි වාගෙන දුක් වුණත් වාගෙන දුක්කින්ද තවාගේ වෙන හිතන්න බෑ ඔයා ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මේ දේවල් කරන්න ඔයාලා දක්ෂතාවය තියෙනවා කියන්නේ මේ මට මාව විතර ගොඩක් පැති පෙන්නුවා එයා ඊට පස්සේ මේ යාළුවාගේ අම්මට මේ යාළුවා අම්මලේ තාත්තයි කියලා මං ඒ යාළුවාගේ ගෙදර ඒ යාළුවන් පේ ගෙදර එනවා යනවා මං මේ යාළුවාගේ ගෙදර ගියා යනකොට මේ යා යන කාලයක් යනකොට මම දැක්ක මේ යාළුවාගේ නංගි මේ හවස ලංකන්නේ මං අද නැත්තම් හෙටද බං බලමු වැඩකුත් තියනවා අපි බලමු නෙමෙයි බං අනිවාර්යෙන් වරෙන් අනික මේ උඹලගේ බිග් මැච් එකේ කේස් එකක් ගියා නේද ඔය පැත්තේ හරි හරි ජලා එක කේස් එක සෙටල් වුණා ඔබ වරෙන්කො බං ෆන් එකක් ගමු බල 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 ෂුවර් නෑ බලමු නෙමෙයි බානි වරෙන් වරෙන් ඈ කවුද එන්නේ ජලා එනවා ලකා එනවා සෙට් එකෙන් බහිනවා ආ ලොකෝ උඹට කියලා නෑ මේ වගේ යාළුවෙක් මේ නංගි ලොකෝ එක මේ දෙයක් කලන් එනවා මගේ අයියෝ සින්දියා වැඩියෙන් දාලා දෙයක් කලා ඉක්වන්න ඔබ මට කිව්වෙත් නෑනේ බං නං කෙනෙක් ඉන්නවා කියලා ඇයි දැන් උඹට ඔක්කොම කියන්න ඕන ඔබට හැමදේම මට කියන්න පුළුවන් අනේ අනේ මේ උඹලට මේ ඕන්න තියන්න ඔබට මේ දැක්කම මට අවංකම හැඟීමක් ආවා මොකද ඒ වෙනකොට මේ අවංකකම කියන දේ මං මාළේ දිහා විශ්වාස කරා මං එයා කිව්වා මගේ මේ ඇහුවා මට මගේ හිතේ තිබ්බා ආමනින් අසන කිල්ලෙත් දැක්කම හිතෙනවනේ මේ මට මෙයාට කිව්වා මේ දැක්කම මෙයා මුකුත් කිව්වේ නැහැ ඊට පස්සේ මෙයා මට යාළුවා ඇවිල්ලා හම්බෙලා මට කිව්වා මෙහෙමයි මේ ප්‍රශ්නයක් නැහැ ඔයා හොඳ කෙනෙක් ඔයා කිසිම වැරදි දෙයක් කරන්නෙත් නැහැ නේ මම ඔයා ගැන දන්නවනේ ඊට පස්සේ යාළු වුණා දෙන්නම සුන්දර කාලයක් ඒක ගොඩාක් හිතර දැනුණා අර ජීවිතේ පළවෙනි ආදරය කියලා කියන්නේ මාර ඉදරම දැනුණා ඒ වගේ කාලයක් යනකොට එක දවසක් මෙයා චර්ච් එක බලන් ඉන්නකොට මම ඇවිල්ලා මම පල්ලයට යනකොට ඒගොල්ලන් ගෙවල් ගාවේ හිටිය අංකල් කෙනෙක් දැකලා ගොන තාත්තට කෝල් කරලා කියලා මෙමය මෙමය මේ කොල්ලෙක් එක්ක මෙමය යනවා යා ඉල්ලා එනකොට කොහමද ඒගොල්ලන්ගේ තාත්තා තාත්තට අපි දෙන්නම හවු වුණා ඉතින් මෙයා ඊට පස්සේ යාළුවට තමයි තාත්තා කියලා ගහලා දෙන්නේ ඊට පස්සේ යාළුවා මට ඇවිල්ලා කිව්වා ඒ වෙනකොට මේ යාළුවා දන්නේ අපි දෙන්න හම්බ වෙනවා කියලා යාළුවා හිතන්නේ අපි දෙන්න ලියුම් වලින් විතරයි යන දිනු කරන්නේ ඊට යාළුවා මට බැන්න ඇවිල්ලා ඇයි එහෙම කරන්නේ මම නිකන් යාළුවාට ලොකු ප්‍රශ්න ඊට පස්සේ මට අර මගේ ආත්මార్థකාමී කමද නැත්නම් ආදරේද මන්ද ඊට පස්සේ මට යාළුවා මම වැරදි විදිහට දැක්කේ යාළුවා දැන් යාළුවා කියලාට මං හිතුවේ දැන් ලියුම් දෙන්න ඇතිලට යාළුවාට තරහට දෙන්නේ නැහැ ලියුම් ඒ දේවල් කියලා මං ඊට පස්සේ ගොඩක් යාළුවා ගැන වැරදි හිතුවා ඊට පස්සේ කාලයක් යනකොට අපි දැන් ආයෙත් හොරෙන් හම්බෙන්න ගත්තා. ඊට පස්සේ යාළුවට ගෙදරින් ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඊට පස්සේ කාලයක් යනකොට යා මොකක් හරි ප්‍රශ්නයක් කියලා යාළුවා මම දන්නේ හරියට සමහරකට බොරු කියලා වෙන්නේ නැති මං ගැන ප්‍රශ්නේ නැති වුණා.
නැතුණා කියන්නේ මෙයා මට කැමති නෑ කියලා කිව්වා. ඊට පස්සේ මේ දේවල් නැති වෙනකොට මට හිතුණා වැඩක් නෑ මේ දේවල්. ඊට පස්සේ ඉස්සල්ලාම මං අවුරුදු 16 දී තමයි සිගරට් එකක් බිව්වේ. සිගරට් එකක් බිව්වත් ගිහිල්ලා හොරෙන් සිගරට් එක බොන්නේ. සිගරට් එක බීලා ඉවරලා එළියට ආවම අර ගුරුට ඇද්ද දුම එළියට ආවම පස්සේ තමයි එක වෙලාවකින් ගුඩුස්සයක් ගියාම දුම් යන්නේ කටින්. ඒ තරම් මට ගුරු නෑ ඒක. ඊට පස්සේ කාලයක් වුණාට සිගරට් එක බිව්ව ප්‍රශ්නයක් නෑ. සිගරට් එක ඇඟට ඇල්ලුවා. ඊට පස්සේ එම්ම යාළුවත් එක්ක ඇල්කොහොල් බොන්න පුරුදු වුණා. ඇල්කොහොල් ගත්තා. ඇල්කොහොල් ගත්තම සමහරක් විට අර අර මගේ යාළුවා හිටිය ඒ ගෑනු ළමයාගේ අයියත් එක්කම ඇල්කොහොල් ගන්නවා. බොනහම බුරු එබ්බා. උඹරම ඔච්චර එපා කියද්දි උඹ මට කියන්නත් නතු නංගි හම්බෙන්නේ කි. මට සමාවේ හම්බන්. මට නංගි දකින්න නැතුව ඉන්න බැරි වුණා. ඉතින් ගොම් බුරු උඹට මට කියන්න තිබ්බේ නැද්ද? උඹට මෙච්චර කාලයක් මම හැමදේම කරලා හැම ලියුමක් පවා ගෙනින් දීලා උඹ මට කියන්නෙත් නැතුව නංගි හම්බෙන්නේ. මට තේරෙන්නේ නැහැ බං. උඹ දන්නවද? උඹ දන්නවද තාත්තා අම්මා මට ගෙදරින් බය නෙවෙයිද? මං දන්නවා බං. බය තාත්තේ යකා කියලා. මට තේරෙන්නේ නැහැ බං. යකෝ යාළුවෝ ගෙදර ගෙනල්ලා තියලා එකට කාලා නංගිලාව සෙට් කරලා එහෙම වයින්. උඹලට හිතන්න තිබ්බා මේක. උඹලා තාත්තට ඕන සල්ලි බං. උඹ හදිස්සි බං. උඹ හදිස්සි වැඩි. උඹ ජොබ් එකක් කරපන්. ජොබ් එකක් කරලා උඹ ඉස්සල්ලා තැනකට වර. උඹතු දෙවරක් සිතන්න. එරන්ද එරන්ද යම්මා මොකද බං අතට වෙලා කරන්නේ මොනවා නානද බං නිකන් ඉදී යම් පාර පැත්තට ගිහිල්ලා යමු හරි ගොයි කාලයත් එක්ක මුන් ගිහිල්ලා මුන් බොනවා කරනවා මේ දේවල් කරනවා අන්තිමට අර යාළුවගෙන් පොඩ්ඩක් ඈත් වුණා ඈත් වෙලා වෙලාවම මං කාලේ ගත කරා කාලේ ගත කරනකොට ඇල්කොහොල් බොනවා මේව කරනවා ඊට පස්සේ මට යාළුවෙක් හම්බෙනවා මගේ ඉස්කෝලේ හිටපු යාළුවෙක් මට වඩා ටික වයසින් බාල යාළුවෙක් එල්ල මේ යාළුව හම්බුණා මේ යාළුවත් එක තමයි මම ගොඩක් කාලේ ගත කරේ ගත්තා මෙයාත් එක්ක ඉන්නකොට මගිට අර ටික ටික අර යාළුවෝ ටික ඔක්කොම අත්හැරියා මම ක්‍රීඩා කරන දේවල් හැම දෙයක්ම අත්හැරියා අත්හැරලා මේ යාළුවත් එක්ක තමයි මම කාලේ ගත කරේ රග ඉන්නකොට මෙයා ගංජා කියන දේ භාවිත කරන මල් කියලා කියන්නේ පාවිච්චි කරන පාවිච්චි කරනවා දැන් මට හිතුණා බොන්න ඕනේ කියලා. දැන් මම අර ඇල්කොහොල් එහෙම නර ගන්නවා. මේකෙන් ලැබෙන ආනිසංශ මොකද්ද? ඵල විපාකේ මොකද්ද? ඒ දේවල් මට ගානක් නැහැ. ප්‍රධාන වශයෙන්ම මේ ආදරය දිතකොට මේ ප්‍රශ්නේ හේතුව. ආදරය කියන්නේ ආදරය තමයි. මොකද මගේ නංගී මල් මේ සාධාරණීකරණයක් නෙමෙයි. මේ දෙමාපියන් මම වැරද්දක් කියනවත් නෙමෙයි. මම අතරත් ගරු කරනවා. මේ දෙන්නට මම මෙහෙම ඉන්නේ ජීවත් වෙලා ඉන්නේ දෙන්නේ නිසා තමයි. ඒ වුණාට මේ දෙමාපියන්ගෙන් ලැබිච්ච ආදරය මදි මට. හරිද? මොකද අපිට තිබ ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ අම්ම මුල් කාලේ හිටියා තමයි වුණාට මට තේරෙන්න කාලේ අම්මයි තාත්තයි මං ගාව හිටියේ නැහැ. මට ආදරය කරන්න ඕන කාලේ හිටියේ නැහැ. සමහර ගාල ඉස්කෝලේ ගියාම යාළුවෝ මට අවිල්ල කියන මං අපේ අම්මයි තාත්තයිත් මම මෙහෙ ගියා. මම මේවන මට මේව අරන් දුන්නා. එතකොට මං හිතනවා මගේ අම්මයි තාත්තයි නැහැනේ මං ගාව. මට කවුද අරන් දෙන්නේ? මට කවුරුත් අරන් දෙන්නේ නැහැ. අම්මට දැන් අම්මට තාත්තගේ ලොව ගන්න තවුරුද්දයක් ඉන්නවා. මං ඒ දේවල් හිතුවා. ඒත් එක්කම තමයි මට ඔය ගැල්ලාම්මේ හම්බුනේ. ඒක ගැල්ලමගේ මට ගොඩක් ලොකු ආදරයක් හම්බුණා. ඒක පාට ඒ ගැල්ලමගේ ආදරේ නැති වීම තමයි මට ඒ වෙනකොට මං මඩරවෙට වැටෙන්න හේතුව. ඔගේ කාලේ ගෙවෙනවා මොකද අපේ අම්මා එවෙනකොට අම්මා ලංකාවට ඇවිල්ලා හිටියා එල්ලා අපිට තව චූටි නංගි කෙනෙක් ඉන්නවා අපේ මාමයි නංගි මල්ලිට අමතරව තව නංගි කෙනෙක් ඉන්නවා එවෙනකොට අම්මා ලංකාවට ඇවිල්ලා හිටියේ ඒ නංගිව හම්බෙන්න කොමෙන්නකොට අපේ තාත්තා රට හිටියේ තාත්තා එවන සල්ලි මදි අපිට ජීවත් වෙන්න මොකද මම රැකියාවක් කරන්නෙත් නැහැ
එවනකොට මල්ලි එක්කොල අවසර ඉන්න නංගිත්තිගෙන ගන්න ඒ දෙන ඩුගන්නන්නත් ඕන ම රැකියාවක් කරන්නෙත් නෑ මත් යාලුත් එක හිමේ කැරක් කරගන්න අම්මගෙන් සල්ලිල්ල ගන්නවා ය නංගිත් පොඩි සල්ලි මදි නිසා අපේ අම්මා කරන්නේ ගාමන්ටොල්ට කෑම දුන්න අපේ අම්මා කෑම දුන්නම මම ගාමන්ට් එකට මම තමයි කෑම අරන්ගෙන කිල්ල මං වෙන අරන්ගෙනවා ඒකල්ල අද මං ගාමන්ට් එක සල්ලි අරන්ගන්නේ අම්මගෙන් සල්ලි බලාපොරොත්තුෙන් තමයි අරන්ගෙන මේ නැත්තම් කවදාකවත් මේ හිතලා කරලා නැහැ ඉතින් ඒදල් මේ වගේ වැරදි තමයි මේ ඔහොම ඉන්නකොට තව දෙයක් තමයි ජීවිතේ ලොකු දැනුන දෙයක් කෙල්ලෙක් එනවා ගෙදරට එන්නේ නතර වෙන්න කියන්නේ ගාමන්ට එන කෙල්ලෙක් මට වඩා අවුරුදු 6ක් විතර වැඩිම එයිලා මේ කෙල්ල ගෙදර ඉන්නවා ඉන්නකොට මේ කෙල්ල දැක්කම මට හිතට අමුතු දෙයක් දැනුනා ෆෝන් නම්බර් එක ඉල්ලගෙන මෙයාට කතා කරා. කතා කරාම මෙයා මුලදී කැමතුන්නේ නැහැ මගෙත් එක්ක යාළු වෙන්න. මල්ලි මල්ලි කියලා කතා කරේ. ඊට පස්සේ කාලයක් කොහොම ඉන්නකොට මෙයා මගෙත් එක්ක යාළු වුණා. යාළු වුණාම මම ගෙදරට වරෙන් මෙයා මගේ ජීවිතේට මාළිට මම සම්බන්ධ කරගත්ත අර වගේ මාළිට දැනුණා මගේ හිතට. ඒක අනේ මන් දන්නේ නැහැ කියන්න. ඒ වගේ දේවල් මගේ හිතට ගොඩක් දැනෙනවා. මේ සමහරක් වෙලාවට මට මාමා අමතක වෙනවා කියන්නේ අම්මා තාත්තාත් අමතක වෙනවා. ඒක මගේ දුරුවලකමක්ද අඩුපාඩුවක්ද කියන්නේ අනේ මන් දන්නේ නැහැ මොකද්ද කියලා. මේ එකලාවට හිතන හිතන්නේ ඒ විදිහට හිතන්නේ මටද කියලා මට විතරක්ද කියලා. මේ ඒක මාර ලොකු මගේ මගෙන් මාර වෙන මොකද මම අදට මෙහෙට එන්නත් හේතුව ඒක තමයි. ඊට පස්සේ මෙයාව මං ජීවිතේ ගොඩක් ලං කරගන්න. ලං කරගත්තන් පස්සේ මෙයාත් එක්ක මට තනි වෙන්න ගොඩක් අවස්ථා හම්බ වෙනවා. අම්ම දැම්මෙන්නේ නැහැ එන්නේ නැහැ ඔයා බල බල ඉඳලානේ ආවේ අම්ම එනවද නැද්ද කියලා අනේ ප්ලීස් ඉවසන්න නකෝ ඔයාට කිසිම ඉවසීමක් නැහැ තේරුම් ගන්න මං කියන දේ වඳිනකම් විතරනේ වඳින්න තව කොච්චර කාලෙ තියෙනවද මේ ඉතින් ඔය තරහ ගියද මෙයා අවම කාලයක් යනකොට මෙයා කතා කරා මෙයා කියන බඳිමු අපි දෙන්න බඳිමු ඊට පස්සේ මං මෙයාට තේරෙනවා මට ඒ දේවල් ඕනේ කියලා එනවා මෙයා මට කියනවා අපි දෙන්න ඒ දේවල් කරමු බැඳලා ඉවරලා එහෙමයි දැන් මම හිතුවා දැන් මෙයා මට වයස ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මෙයා මං හිතන්නේ දැන් මෙයාට තේරුමක් තියෙන කෙනෙක් මට වඩා අවුරුදු 6ක් වැඩි මල්ලේ මේ මොකද කතාවක් තියෙනවානේ ජීවිතේ සාර්ථක වෙන්න සාර්ථක ගෑණියෙක් ඉන්න ඕනේ කියලා ඔන්න ඔය වගේ දේවල් මගේ ඔළුවේ තිබ්බා ඊට පස්සේ මං ඒ දේවල් ගැන හිතලිවෙලා මම ඒ දේවල් ගැන වැඩි හෙව්වේ නැහැ ඊට පස්සේ කාලයක් යනකොට අපේ අම්මා උමත් මම දන්නවා අපේ අම්මා මෙයාට කැමති වෙන්නේ නැහැ කියලා මොකද මට වඩා වයසින් වැඩි නිසා මේ කාලයක් යනකොට අපේ අම්මට හවු වෙනවා අපි දෙන්න කතා කරගෙන අපේ ගෙදර ඊට පස්සේ හවු වෙලා අපේ අම්මා බයිනවා මෙයාට ගෙදරින් යවනු මත් පේති වලින් හැම දෙයක්ම මගේ හිතේ තිබු දුක නැති කරගන්න උත්සාහ කරා ඒත් නැති වුණේ නැහැ උත්සාහ කරා ඒත් හැමදාම මත් පේති බොනවා මේව කරනවා මෙයාට කතා කරාම ෆෝන් එක වැඩ කරන්නේ නැහැ දවසට වෙන්දට හැමතිස්සෙම ෆෝන් එක ඔන් වෙලා තිබ්බ ෆෝන් එක විනාඩි 10ක් 15ක් ඔන් කරනවා ආයෙත් මං කතා කරාම පස්සේ ආයෙත් ෆෝන් එක ඕෆ් වෙනවා ඕක ඉන්නකොට මෙයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැතුව මම ෆෝන් එකෙන් කෝල් එක ගත්තත් ෆෝන් එක වැඩ කරන්නේ
මට හිතාගන්න බෑ මොනා දුන්නේ කියලා මං ගොඩාක් ජීවිත මං වැටෙනවා මාර්ගයෙන් වැටෙනවා කියන්නේ මත්පෙති බොනවා හොඳටම හොඳටම මත්පෙති බොනවා ගංජා පාවිච්චි කරනවා මේ යාළුවන්ටත් කියන මේ මම ගෙදරින් කන්නේ බොන්නේ නැහැ ගෙදර කට්ටියට කෑ ගහනවා අම්මේ ඇයි මට සල්ලි කීයක් හරි දෙන්නකෝ පොඩි දෙන්න මං ගාව සල්ලිනේ මම වෙන කාගෙන් ඉල්ලන්නද අම්මේ උඹට සල්ලි ඕන වෙලාවට විතරයි මාව ඕන වෙන්නේ උඹ මේ දවස් ටිකේ මං ගැන බැලුවද බාර්ගිලු කරන්න හිටියේ හැම වෙලේ මාත් එක නුරුස්සලා නුරුස්සලා උඹට සල්ලි ඕන වෙලාවට අම්මේ ගාගෙන ඉන්න අම්මට ලොකු සල්ලිනේ ඔව් මට සල්ලි ලොකුයි උඹට ඒකි ලොකුයිනේ තියාගන්න හරි ඉතින් උඹත් ගිහින් අරගෙන දෙන්න ඉන්නපා කාලේ කොහම යනකොට මං ඒ දේවල් වලින් ගොඩක් හිතලා මද්දවේ භාවිත කරනවා උඹට දෙවරක් සිතන්න